හොඳයි ඉතින් අද සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ සියලුම දෙනාම SL Android YouTube channel එකට. ඉතින් ඕගොල්ලන්ට මතකයි මම දවස් 3කට විතර කලින් කතා කරා. ඒ කියන්නේ කලින් වීඩියෝ එක ගැන තමයි මම මතක් කරන්නේ. ඒ වීඩියෝ එකේදී කතා කරේ SL Android WhatsApp group එක කොහොමද පාලනය වෙන්නේ, කොහොමද ඒකට members ලා add වෙන්න, කොහොමද database එකක් කළමනාකරණය කරගන්නේ කියන කියන ටර්මක්ස් භාවිත කරලා මම මේ දේ කතා කරා. ඒක මම පොඩ්ඩක් පෙන්වුවා ඕගොල්ලන්ට. ඒකේ group එකට add වෙන හැටිත් මම කතා කරා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැත්නම් පොඩ්ඩක් බලලා අදහසක් ගන්න. අද කතා කරන දේ ඒකේ ඒ මාතෘකාවට සම්බන්ධයි. ඉතින් මම ඒ වීඩියෝ එක පෙන්නපු වෙලාවේ ඔයගොල්ලන්ට කිව්වා ඔයගොල්ලන්ටත්, ඒ කියන්නේ මම SL Android එකේ රෙජිස්ටර් වෙච්ච කට්ටියට මම හැමෝටම මට ඕන දේ කරන දේවල් මම ඊමේල් මගින් යවනවා. ඉතින් ඒ වගේ සිස්ටම් එකක් ඔයගොල්ලන්ටත් හදලා දෙන්නම් කියලා, ටර්මක්ස් ටූල් එකක් හදලා දෙන්නම් කියලා මම ගිය සතියේ වගේ පොරොන්දු වෙලා තමයි ගියේ. ඉතින් ඒක තමයි මම අද හදලා තියෙන්නේ. ඉතින් ඒක මම මේ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද හරියටම සෙටප් කරගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉතරට ගිහිල්ලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි යාළුවනේ, ඉස්සෙල්ලම ඉතින් ඕගොල්ලෝ මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක ඇවිල්ලා ඊමේල් බොට් කෙනෙක්. මොකක්ද ඊමේල් බොට් කෙනෙක් කියන්නේ? ඕගොල්ලොන්ට පුළුවන් එක ටයිප් කිරීමක්. ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඊමේල් එකක සබ්ජෙක්ට් එක ටයිප් කරනවා, මැසේජ් එක ටයිප් කරලා යවනවා. ඉතින් ඕගොල්ලොන්ට හිතන්න 10කට යවන්න ඕන නම් ඊමේල් 10ක් යවන්න ඕනේ ටයිප් කර කර. නැත්තම් කොහේ හරි කොපි කරගෙන ඇවිල්ලා පේස්ට් කර කර ඊමේල් එක 10 දෙනක 10 දෙනෙට යවන්න නම් ඕගොල්ලෝ 10 පාරක් පේස්ට් කරන්න ඕන. හරි. ඔන්න ඔකට පිළිමක් විදියට අපේ ගෲප් එකේ පාවිච්චි කරන ටෙක්නොලොජි එකත් එක්ක, මෙතඩ් දෙකත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ටම කියලා ඊමේල් බොට් කෙනෙක් හදාගන්න. මේකද වෙන්නේ ඕගොල්ලෝ කලින් ඇඩ් කරන ඊමේල්ස් වලට එකපාර, ඒ කියන්නේ එක ටයිප් කිරීමකින් ඒ මැසේජ් ටික ඔක්කොම එකපාර යනවා. හරි, මම කරලම පෙන්නන්නම් ඕගොල්ලන්ට වැඩි දුර. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙයි. හරි, ඉතින් ඉස්සෙල්ලම ඕගොල්ලෝ කරන්න ඕන මගේ GitHub එකට ගිහිල්ලා ටූල් එක ඕගොල්ලෝගේ ටර්මක්ස් එකට ක්ලෝන් කරගැනීම කරන්න ඕනේ. ඒකට ඕගොල්ලෝ මගේ GitHub එකට ගිහිල්ලා මම ලින්ක් පහල දානවා සේරම, නැත්නම් रजिस्टर वेचना इमेल मगिंग एनवा रजिस्टर वेलना मत की मैं रजिस्टर करना मैं अलग वीडियो कर वीडियो के कोर्ट उम रजिस्टर वेलाइट इमेल हर एट मैं पास की मैंने मैं विद्युत अलूत्म टूल इमेल बोट की अतोट की मैं मेतन कमांट पेन कमांट मेतनी दिन लिंक सूपुर पारदी कॉपी कर टाइप करना पेल मैंने मेतन तीनवा मैं मे विद्यम टाइप करना अभी मारे रिक्वायरमेंट्स फाइल पारा इंस्टॉल करना दी हर इधिंग दम मेतन टाइवल मैं टूल क्लोन करना दाँ इसम एर्रमुनोलो पैकेज अपडेट करके पीकेजी अपडेट एंड मार्क देखा पीकेजी अपग्रेड मैंने मैं कमांड गलो अनिवार्यम ओगोलोंगे पैकेज डिग अपडेट कर गाना नेता अरे ईया कुड़ेंगे ना एरर है मा एन्ना बुलवा एनिसा मैं पैकेज अपडेट करना नितरम एक निसा मैं मितना अपडेट कराने अन्य मुकद मितना अपडेट करो मागे वेला वे आना वीडियो का दिख गया ना ओगोलों टक काम मेली एक निसा मैं मितना अपडेट कराने मैं मेक क्लियर कर गाना ओगोलो अनिवार्य एंटर कर ला अपडेट कर गाना हाँ ईद पास से ओगोलो इंस्टॉल करना ना पाइथन पी के जी इंस्टॉल Python මේකත් ඉන්ස්ටෝල් කරලා මම තියෙන නිසා මම ඉන්ස්ටෝල් කරන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් එන්ටර් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ Python 2 ඔයගොල්ලන්ට කැමති නම් ඉන්ස්ටෝල් කරගන්න, නැත්නම් කමක් නැහැ මේක Python 3 වලින් යන්නේ. ඒක නිසා Python 2 ඉන්ස්ටෝල් කරගන්නවා නම් මෙතන අකට දෙක ඉලක්කම ගහලා එන්ටර් කරන්න. එච්චරමයි කරන්න තියෙන්නේ. හරි, ඒකත් මම කරලා තියෙන නිසා මම ක්ලියර් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරන්න ඕන git ඒක ඉන්ස්ටෝල් කරන්න PKG install
GIT මෙන්න මේ git package එක ගැනම හැමදාම වගේ කියනවා ඕගොල්ලෝ GitHub එකත් එක්ක ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන්ම git package එක අවශ්‍ය වෙනවා ඉතින් git package එකත් install කරපු නිසා මම මේ clear කරනවා දැන් අපි කෙලින්ම git clone කියලා ගහලා අපේ link එක අපි copy කරගෙන ආපු link එක මම මෙතෙන්ට paste කරනවා paste කරලා enter කරනවා හරි ටික වෙලාවකින් tool එක clone වෙලා ඇති අපි ls කියලා ගහලා බලමු කොහොමද තියෙන්නේ කියලා ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන email bot කියලා තියෙනවා ඕගොල්ලෝ මම මේකේ මම මේ directory එකේ නම copy කර ගන්නවා මෙතන ඕගොල්ලෝ අනිවාර්යෙන් ඊට පස්සේ අපි directory එකේ ඇතුළට යන්න ඕන ඒකට ගහන්නේ cd කියලා ගහලා අපේ folder එකේ නම් එහෙම නැත්නම් directory එකේ නම ගහලා enter කරා හරි enter කරා දැන් අපි ඉන්නේ email bot කියන folder එක ඇතුළේ ඒ ෆෝල්ඩර් එක ඇතුලේ ඉන්දියට අපිට පේන්නේ නැහැ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒක බලන්න නම් ls කියන කමාන්ඩ් එක ගහලා එන්ටර් කරා. සුපුරුදු වගේ සුපුරුදු පරිදි මෙතන තියෙනවා ෆයිල් පහක්. හැමදාම වගේ ෆයිල් පහක් නැත්නම් හයක් මෙතන තියෙනවනේ. ලයිසන් එක, readme එක. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙතන ඉන්ස්ටෝල් කරගන්න ඕනේ මෙතන requirements.py කියන python ෆයිල් එක. හොඳට මතක තියාගන්න මේක ඉන්ස්ටෝල් කරන්න ඕනේ එකම එක පාරයි. ඉතින් ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම ඉන්ස්ටෝල් කරන්නේ නැහැ. මම ඕගොල්ලන්ට command එක පෙන්වන්නම් කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ කියලා. python requirements.py python space requirement.py. ඔන්න ඔක ගහලා enter කරා. මම මෙතන enter කරන්නේ නැහැ මොකද මම requirements ඔක්කොම ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒක නිසා මම මේක ක්ලියර් කරනවා. ක්ලියර් කරාට පස්සේ ඊළඟට ඔයගොල්ලෝ මෙතන පේන ඇති ebot.py කියලා ෆයිල් එකක් තියෙනවා. python ෆයිල් එකක් තියෙනවා ebot.py කියලා. අන්න ඒක තමයි ඔයගොල්ලෝ රන් කරන්න ඕන ඊළඟට. ඊට කලින් මම මතක් කරන්න මෙතන මේ update.py කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝනේ ටූල් එක අප්ඩේට් කරගන්න ඕන නම් අප්ඩේට් කරන්න පුළුවන්. මම ටූල් එක ඇතුළෙත් එතනට ඔප්ෂන් එකක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක ක්ලික් කරා ඒක ඔප්ෂන් එක තෝරලා දුන්නාට පස්සේ टूल ऑटो अपडेट एक प्रश्न है अभी दिन रन करम ebot.py के पाइथन फाइल रन कराने पाइथन ebot.py मेन मेम गहल एंटर कर हर ठीक वेला इन हर मेन मे विद ओपन होना ईमेल बोट की मगे आलूत्म टूल थिंग मेके ऑप्शन हतर कोगोलोट दीला एक तीन ईमेल सिस्टम मेक इट पास देख तीन ईमेल सिस्टम विथ अटैचमेंट एक अटैचमेंट क्या गोल इमेज ना पीडीएफ एवे देना अटैच कर लेना पुलवा हदल दी इट पास तुंगनी ऑप्शन ने क्या तीनों अपडेट टूल के लिए टूल के मैं अपडेट इवगम मैं ईमेल बोट ना अपडेट इवगम अंडमारे अपडेट करान मुखद अपडेट दुनिया पास पर्ण बेडकान ने एक मैं विद्यार्थी हदन हम टूल लेकिन हदने के अपडेट मैं दालतीन पर्ण वर्षन बेडकान मैं हदाने ඉතින් ඊළඟ එකට තියෙනවා subscribe කරන්න. ඔයගොල්ලන්ට YouTube channel එක subscribe කරලා නැත්නම් මෙතනින් subscribe කරන්න පුළුවන්. මේක click කරාම YouTube channel එකට යන්නේ. ඉතින් ඒක subscribe කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අහන ඔයගොල්ලොන්ගේ choice එක මොකක්ද කියලා. ඒ කියන්නේ මෙතනින් මොකක් හරි අංකයක් ඔයගොල්ලොන්ගෙන් අහනවා. අපිට ඕන email system එකනේ. මම ඉස්සෙල්ලා පෙන්නනනම් attachment නැතුව නිකන් normal message එකක් යවන විදිය. ඊට පස්සේ මම අංක 1 දීලා enter කරනවා. ඔගොල්ලෝගෙන් අහනවා ඔගොල්ලෝගේ ඊමේල් එකේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. ඊමේල් එකේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා අහනවා. මම දෙන්නම් ටෙස්ට් ඉන්නේ ටෙස්ට්. ටෙස්ට් කියලා සබ්ජෙක්ට් එක දෙනවා එන්ටර්. හරි. ඊට පස්සේ අහනවා ඔගොල්ලෝගේ මේ විදිහට කළු පාට තිරයක් එක්ක උඩින් message.txt කියලා ෆයිල් එකක් තමයි මේක ඕපන් වෙන්නේ. මේක ඕපන් වුණාට පස්සේ ඕගොල්ලොන්ගේ මැසේජ් එක මෙතන ටයිප් කරන්න ඕන මොකක් හරි මැසේජ් එකක් කොහේ හරි කොපි කරගෙන ආපු එකක් වුණත් කමක් නැහැ මං ඔන්නම් ඔන්න මං කොපි කරගෙන ආපු මැසේජ් එක මෙතන දාලා ටයිප් කරන්නම්කෝ මෙතන මොකක් හරි මම මේ අන්ලොකර් ටූල් එක දැන් යවනවා කියලා හිතාගන්නක මං අන්ලොකර් ටූල් එකේ මැසේජ් ටික ඒ කියන්නේ ලින්ක් එක YouTube ලින්ක් එක කමාන්ඩ් ටික මෙතින් මේ ටික යවන්න තමයි හදන්නේ මං ඉතින් ඒ ටික සිලෙක්ට් කරලා कॉपी कर गलता कॉपी करके ना हमें अवेलेबल मेथड टें पेस्ट करना हाँ मैं पेस्ट कर ला अम्मा तक नोकर मेरे का सेव कर गा नोना CTRL X से बुआ इट पर से एंटर इट पर से CTRL Y ये बुआ आप हुए एंटर हाँ इट पर से एंटर युवा ईमेल मेरे को तो मैं ओगलोंगे ईमेल लेकर मेथड तो ओगलो ईमेल लेकर देन नोना ओगलों इट खालींग ओगलो मेकर यूज कर बलापुर इमेल के पड़ी सैटिंग्स वगैरह खदागन तीन मैं एटे पेन मेतन इमेल के दिन खाली वगोलो सैटिंग्स मार खदागन वगोलो इमेल के नेता
ඊමේල් එකෙන් මැසේජ් යන්නේ නැහැ. මම එක පෙන්වන්නම්. ඔයගොල්ලෝගේ ඊමේල් එකට ලොග් වෙන තැන. ලොග් වෙන තැන කියන්නේ මෙහෙම සෙටින්ග්ස් වල මෙතන තියෙනවා accounts ටික වෙනම තියෙනවා. ඊට පස්සේ Google කියලා මෙතන වෙනම තියෙනවා. එහෙමත් නැත්නම් මේක වෙන විදිහක තියෙන පුළුවන් ඔයගොල්ලෝගේ නැත්නම් browser එකෙන් ගිහිල්ලා හරි කොයි විදිහක හරි මෙන්න මේ port එකට යන්න. මම මෙතන මගේ Google කියන එකට යන්නම්. හරි. මේ තියෙන මගේ Gmail එකේ SL Android official ඔයගොල්ලන්ට මේ වගේ port එකක් කොහෙද හරි දැකලා ඇති. ඔයගොල්ලන්ට මතක ඇති මේ වගේ දෙයක්. මෙන්න මේ තැනට යන්න ඕන. ගිහිල්ලා මෙතන තියෙනවා manage your Google account කියලා. මේක ඔයගොල්ලන්ගේ Gmail එකට web browser එකෙන් හරි log වෙලා හරි කොහොම හරි manage your Google account වලට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. home එක personal info, data personalization, ඒ වගේ දේවල් එක්ක security කියන එකක් තියෙනවා option එක. security option එකට ගිහිල්ලා එතන තියෙනවා sign වෙච්ච ඒවා, ඒ විස්තර මෙතන තියෙන මම පල්ලෙහාට යන්න. මම පල්ලෙහාට යන්න මෙතන. ඊට පස්සේ තියෙනවා use your phone to sign. ඒක off කරලා තියෙන්නේ කොහොමත් on කරගන්න යන්න එපා. ඊට පස්සේ two step verification ඒකත් off කරලා තියෙන්න දෙන්න. හරි. ඊට පස්සේ තියෙනවා මෙතන ඒව ඔන්න. ඊට පස්සේ මෙන්න මෙතන. less secure app access. මෙන්න මෙතන මේ ඔප්ෂන් එකක් තියෙනවා. මේක මගේ on වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි on කරගන්න ඕන. ඔයගොල්ලෝගේ off වෙලා තියෙනවා නම් විතරක් on කරගන්න. නැත්නම් on කරන්න. ඒ කියන්නේ on on වෙලා තියෙනවා නම් off කරගන්න යන්න එපා. මේකෙන් වෙන දේ මම කියන්න. මේකෙන් වෙන්නේ අපි දැන් termux එකෙන් තමයි මෙතනට access වෙන්නේ. මොකද termux එක හරහා තමයි අපි gmail එක යවන්නේ. email එක යවන්නේ. මෙතන browser history එකවත් browser cache data එකවත් google එකට හොයාගන්න බෑ. ඒ කියන්නේ මුකුත් සටහන් වෙන්නේ නැහැනේ cache එකවත්. ඒක නිසා අපේ ඊමේල් එක Google එකෙන් යවන්න නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකට තමයි මෙතන දාලා තියෙන්නේ මෙන්න මේ ඔප්ෂන් එක. මේක on කරගන්න කියලා Google එකෙන් අපිට දීලා තියෙනවා. ඉතින් මේක ඕගොල්ලෝ on කරගන්න මම on කරලා තියෙන්නේ. මේ මම on කරලා තියෙන්නේ. මෙතනට off වෙලා ඇත්තේ ඕගොල්ලෝගේ අනිවාර්යෙන් on කරගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක අයින් කරලා දාලා අපි bot එන්න. bot ගේ හැවිල්ල මෙතන ඕගොල්ලෝ ගහන ඕගොල්ලෝගේ ඊමේල් එක. මම ගහන මගේ ඊමේල් එක. හරි මගේ ඊමේල් එක මම මේ විදිහට හරියටම ගැහුවා. ඕගොල්ලොත් ගහලා එන්ටර් කරන්න. හරි. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක අහනවා. හරියටම මෙතන ඊමේල් එකේ පාස්වර්ඩ් එක දෙන්න ඕගොල්ලෝ. මම මෙතන මගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක දෙන්නම්. මෙතන ගහන පාස්වර්ඩ් එක ඕගොල්ලොන්ට පේන්නේ නැහැ. මොකද එහෙම කරලා තියෙන්නේ කවුරු හරි ඔයා මේක රන් කරන වෙලාවේ ඔයාගේ දිහා බලන් හිටියොත්. ඒ කියන්නේ ඔයාගේ මල්ලි ඇවිල්ලා මේක දිහා බලන් හිටියොත් මෙහෙම එයාට පේනවනේ මැසේජ් ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක. ඒ නිසා ඔගොල්ලොන්ගේ සිකියුර් එක, ඒ කියන්නේ ඔගොල්ලොන්ගේ සිකියුරිටි එක සඳහා තමයි එතන මම පාස්වර්ඩ් එක පේන්නේ නැති කරලා තියෙන්නේ. ඔගොල්ලොන්ට ගහන්න මෙතෙන්ට මම මගේ පාස්වර්ඩ් එක ගහන්නම්. හරි මම මගේ පාස්වර්ඩ් එක ගැහුවා. හරි දැන් ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ පාස්වර්ඩ් එක පේන්නේ නැහැ. මුකුත් ස්පේස් මුකුත් තියන්න යන්න එපා. ස්පේස් මුකුත් තියන්න යන්න එපා. පාස්වර්ඩ් එක වැදිලා තියෙන දැන් එන්ටර් කරා. ඊට පස්සේ enter receiver අතන message එකක් එනවා. මම පොඩි වෙලා පොඩ්ඩක් මේ වැඩි කරන්න නැත්නම් ඔයගොල්ලෝ බලා ගන්න බෑනේ. මම මේ වෙලා පොඩ්ඩක් වැඩි කරලා දාලා දෙන්නම්. මෙතන තියෙනවා email list එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට email message එක යවන්න ඕන. ඒ කියන්නේ අයගේ list එක දාන්න මෙතෙන්ට. ඒ කියන්නේ email එක තමයි දාන්න ඕන command එකකින් වෙන් කරලා. මම මගේ email එක මෙතන දාන්නම්. හරි මම මගේ ඊමේල් එක මෙතන දැම්මා. ඊට පස්සේ කමා එකකින් වෙන් කරා. ස්පේස් මුකුත් තියන්න එපා. කිසිම ස්පේස් එකක් තියන්න එපා. gmail.com කියලා එනවනේ. එතනින්ම කමා එක දාන්න. කමා එක දාලා ඊට පස්සේ ඊළඟ කෙනාගේ gmail එක දාන්න. කාගේ හරි ඔයගොල්ලෝ ගාව තියෙන ඒ කියන මැසේජ් එක යවන්න ඕන කෙනාගේ gmail එක. මේක එකපාර යනවනේ. හරි මම මෙතන දාන්නම් තව ඊමේල් එකක් මගේ ගාව තියෙන. හරි ඊට පස්සේ එකක් දාලා මම මෙතෙන්ට Gmail දෙකක් ඇඩ් කරා. හරි Gmail දෙකක් ඇඩ් කළා. මේක සේව් කරගන්න හදන්න. මම CTRL X ඔබලා එන්ටර් ගහනවා. CTRL Y ඔබලා එන්ටර් ගන්න. හරියටම හරි. ඊමේල් එක සෙන්ට් වුණා පළවෙනි ඊමේල් එකට. ඊට පස්සේ මම ඊමේල් දෙකක් දුන්න දැනට. මෙතන කනෙක්ෂන් එක අවුල තියෙන්නේ. මම ඩේටාබේස් මේක ගැන කතා කරනකොටත් කනෙක්ෂන් එක අවුල. හරි ඊමේල් සෙන්ඩ් වුණා දෙකම. මෙතන හොඳ කනෙක්ෂන් එකක් තියාගන්න. හරි දැන් මට ඊමේල් එක ආවා උඩින්. ඔයගොල්ලන්ට පෙන්නන්න මේ තියෙන්නේ ටෙස්ට් කියන ඊමේල් එක.
මට ආවා උඩින් මේ තියෙන්නේ ඒ ඊමේල් එක මම ඕනනම් ඒ ඊමේල් එකට ගිහින් පෙන්නන්නම් අපි ආපු මැසේජ් එක හැමම තියෙනවා මේ මගේ ඊමේල් එක මම යව්වේ මට ඇවිල්ලා තියෙන්නේ මම යවපු මගේ sln@gmail එකෙන් ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ ඊමේල් එක මට ආපු හරි ඔන්න ඔය විදිහට තමයි මම මේක ක්ලොස් කරගන්න ඔන්න ඔය විදිහට තමයි ඕගොල්ලොන්ට ඔගොල්ලොන්ගේ YouTube channel එකක් උනත් මේ මේකින් ප්‍රොමෝට් කරගන්න පුළුවන්. මොකද ඒක තමයි විශේෂම දේ මේ ගැන කිව්ව. ඕගොල්ලොන්ට මෙහෙම email set එකක් දාගෙන අර file එකට දැන් මම email දෙකයිනේ දැන් මේ. ඕගොල්ලොන්ට පුළුවන් email ඔයගොල්ලෝ දන්න අයගේ email දාලා තියාගන්න නැත්නම් group එකක් වගේ කරනවා නම් මං වගේ group එකේ අයගේ email ටික දාගෙන තියාගන්න පුළුවන්. මොකද ඒගොල්ලොන්ට විශේෂයෙන් දැනුම් දෙන්න තියෙන දේවල් දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මේ මගේ group එකේදී ग्रूप के रजिस्टर वेला इन हेमोटम मे वगे इमेल के आना तपर गाने कदी इति मेतन कनेक्शन पोड कऊल निशा देवनी इमेल के आना पोड परकूने कऊलाकन है कनेक्शन नंग असल किया कथा कलने सॉरी किया थिंक ओगोलो मैं टूल करके बलान ट्राई कल बलान ओगोलो व्हाट्सएप ग्रूप तीनों यूट्यूब चैनल तीनों प्रमोट करके बोलवा पोड पोड क्रिएटिव विधि हितला वेड करना अनिवार्य मैं यूट्यूब चैनल करना कटीर को डाक करते हैं ईमेल टीकारगे ना ईमेल वाले मैसेज दान दम मे वीडियो कर ली वेरे मैं मगे ग्रूप रजिस्टर वेला इन हेमोट में मे ईमेल मे वीडियो के लिंक मे वीडियो के कोड ईमेल हर ऐना मंग अदर गिहिंगे ना मेवा के सुपीरी देवाल सुपीरी टूल्स आप इस तरह हादम मेवा हादन विधि ओगोलों ने तकिया देना अनिवार्य में पहली स्टेप पटांगा नहीं ने मामा गोड़ा कल इन जला पटांगा नहीं ने मटा वैदन इसे एक करकन बैरू ना अनिवार्य में ओगोलों ने टूल हादन है टकिया देना गिटहब दान मे विधि टा मे देवाल कोहमद हादन ने कोहमद है देने की देवाल कोड डेकिंग कोड डेक पहली एम पहली अनिवार्य किया देना है ना दिगट में ना सब्सक्राइब कराने यार वन टा किया ना टमक दान दिखाती है हंदुन नोला देना इगन का पुलवा एना मम्म तवत्मे वगे वीडियो अनिवार्यम इगमेंट में इतक शुभ दवसा।